2023 වර්ෂයේ අධ්‍යන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පිළිභාගය අද ආරම්භ වුණා. රද දවසේ අපේක්ෂකයන් 362,811 දෙනෙක්. ජයගමු ශ්‍රී ලංකා මේ 10/11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී විභාගයට පෙනී සිටීම සඳහා නියමිතව සිටියා. ඉතින් විභාග මධ්‍යස්ථාන 3527කදී මේ විභාගය ඉතාම සාර්ථකව පැවැත්වුණු බවට මට ඒ ප්‍රාදේශීය වශයෙන් නිලධාරීන්ගෙන් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා. කිසිම විභාග මධ්‍යස්ථානයක ගැටලුකාරී සිද්ධියක් වාර්තා වුණේ නැහැ. මම හිතන්නේ කිසි ප්‍රදේශයක ඒ ආපදා තත්ත්වයක් පිළිබඳ වාර්තාවක් තිබුණේ නැහැ. ඉතින් සමස්ත වශයෙන් අපේක්ෂකයන් 452,979 දෙනෙක් මේ විභාගයේට සම්පූර්ණ නිදිපත් වෙලා තිබෙනවා. යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඒ ආපදා තත්ත්වයක් යම් තැනක ඇති වුණොත් සියලු අංශ සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ ඒ දිස්ත්‍රික් නිලධාරීන් මේ සියලුම දෙනා මේ දරුවන්ට අවශ්‍ය වහාම ඒ ආපදාවන්ගෙන් ඔබට ඒ විභාග මධ්‍යස්ථානට යෑමට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. ඒකම ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 117 අංකයට ඌනෑම අවස්ථාවකදී කතා කරලා ඔබට පුළුවන් ඒ ආපදා තත්ත්වයක් යටතේ ඒ අයගේ පිහිට ලබා ගන්න. මෙහිදී ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ ඒ අවධානින් හැටියටත් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ නැවත සමීක්ෂණ අපි ප්‍රතිඵල පසුගිය දවසේ ඉදිරිපත් කරේ 2022 වර්ෂයේ අධ්‍යන පොත් සාර්ථකපත සාමාන්‍ය පෙළ විභාගයේ. එතකොට කොහොමත් මේ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ මේ දරුවන්ට නැවත විභාගය ලියන්න අවශ්‍ය නම් මේ දරුවන් මේ සඳහා ආයුධම් කරලා තියෙනවා. ඉතින් එතනදී අපි උත්සාහ කරේ මේ විභාගයට කලින් කෙසේ හෝ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න. මම හිතනවා අපි ඒ දේ කරා. ඉතින් මෙතන යම් කිසි දරුවෙක් ඒ විභාගයෙන් සමත් වෙලා තිබෙනවා නම්, එහෙම නැත්නම් ඒ අපේක්ෂිත ප්‍රතිඵලය ලැබිලා තියෙනවා නම්, ඒ නැවත විභාගයට ආයුධම් කරත් ඒ අයට ඒකට නොලියා ඉන්නට පුළුවන්. හැබැයි නැවත වතාවක් මේ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දිහා බලාගෙන ඉඳලා ඒක අසමත් වුණාට පස්සේ ආයතුම් කරන්න ඉන්නවා කියන එක ඒක ප්‍රායෝගික තත්වයක් නෙවෙයි. ඉතින් කිසිම දවසක මේ දරුවන් එහෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵලත් බලාගෙන ඉඳලා නැවත විභාගයට ආයතුම් කිරීමක් කියන එක සිදු වෙලා නැහැ. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සිදු වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ දරුවන්ට මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැයි කියලා. සාමාන්‍ය පෙළ විභාගයේ දින 9ක් පැවැත්වෙනවා. අද සිට 15 වෙනිදා දක්වා ඉරිදා දිනේ හැර. සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට 35,000ක පමණ පරීක්ෂකවරුන් සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා මේ කටයුත්ත සඳහා. මේ දරුවන්ගේ පිළිතුරු පත්‍ර ලැබීම් කටයුත්තවලට අපිත් සමග මේ කටයුත්තේදී සම්බන්ධ වෙයි කියලා අපේ ගුරු මහත්මීන්. සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලියට මාස 4ක් විතර කාලයක් ගත වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ උපරිම කාර්යක්ෂමතාවකින් මේ කටයුතු ඉටු කරලා ඉතා කෙටි කාලයකින් ප්‍රතිඵල ලබා දෙන්න. අපිට අවශ්‍ය වෙනවා පරීක්ෂකවරු 35,000ක් පමණ. ඒ කටයුතු අධියර දෙකක් යටතේ සිදු කරන්න තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ. පළවෙනි අධියර සඳහා අපි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන විෂයන් වල ගේම් කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පළවෙනි අධියර අවසන් වුණාට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නට අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ සමස්ත ක්‍රියාවලියට අපිට මාස 4ක විතර කාලයක් ගත වෙනවා. ඉතින් ඒ අනුව අපි හිතනවා සැප්තැම්බර් මාසයේ තුල අපිට ප්‍රතිඵල වලට යන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් විභාගය පැවැත්වුණාට පස්සේ 10%ක ආසන්න ප්‍රමාණයක් මේ ආයතන කරපු අපේක්ෂකයෝ මේ විභාගයට පෙනී සිටින්නේ නැහැ විවිධ හේතු මත. ඉතින් බොහෝ විට මේ දරුවන්ට තියෙන ප්‍රශ්නය වෙන්නට පුළුවන් නිසි සූදානමක් නැහැයි කියන කාරණේ නිසා මේක විභාගයට නොගිහින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී විශේෂයෙන් මතක් කරනවා ඔබගේ කාලය මේ අවුරුද්දකින් ප්‍රමාද කරගන්නට එපා. මොකද උසස් පෙළ වගේ ගැටලුවක් නැහැ. උසස් පෙළ දැන් විශ්වවිද්‍යාලයට යන්න ඉන්න දරුවන්ට අවස්ථා 3කට සීමා වෙනවා ඒ කරන වාර ගණන. නමුත් සාමාන්‍ය පෙළ එහෙම ගැටලුවක් නැහැ. ඒ නිසා මේ දරුවන් විභාගයට ආයතුම් කරේ ඒ විභාගය සඳහා මුහුණ දෙන්න. ඒ නිසා මා සෑම දරුවෙක මිල්ලා සිටිනවා මේ ලබාගත් සූදානමෙන් මේ විභාගයට ලියන්න. සාමාන්‍ය පෙළ විභාගය ඔබ හැම කෙනෙකුටම සමත් වීමට පහසු විභාගයක්. ඒ නිසා සෑම කෙනෙක්ම විභාගයට පෙනී සිටින්නට උනන්දු වෙන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.